Hai Menteri. Halo, Hai Bonse. ये सती प्रश्न किया खुद साक्षात्कार कराने खतरे से काक අද යන්න තියෙන 42 වෙනි ප්‍රශ්නය ළමයි බලන්න. වැඩවසම් ක්‍රමය තුල යුරෝපීයන්ගේ බලපෑම යුරෝපයේ පිටතට ව්‍යාප්ත නොවීය. එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද කියලා අහන්නේ. හරි ප්‍රශ්නේ බලන්න 42 වැඩවසම් ක්‍රමය තුල යුරෝපීයන්ගේ බලපෑම යුරෝපයෙන් පිටතට ව්‍යාප්ත නොවීය. එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? එළ පොතේ ඉන්න 62 වෙනි පිටුවට තමයි දැන් මට කියන්නේ ඉස්සර වෙලා කතා කරපු ඉස්සර වෙලා ළමයි මට කියන්නේ වැඩවසම් ක්‍රමය කියලා කියන්නේ මොකක්ද කියන එක. වැඩවසම් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් අපි ගිය සතියේ අන්තිමට කතා කරා ළමයි යුරෝපයේ තුල යම් හිමිකම රජරයන්ටත් ඒවායේ වගා කිරීම සාමාන්‍ය ගෝජනතාවටත් පැවරී තිබුමේ වැඩවසම් ක්‍රමය ලෙස හැඳින්වේ. අන්න හරි දැන් අපි ගියදී කතා කරානේ මොකද වෙන්නේ රෝම ශිෂ්ටාචාරය පරිහානියට පත්වීමෙන් පසුව යුරෝපා දේශපාලන ශාස්ත්‍රයේ වෙනස්කම් රසක් ඇති වුණා කියලා. ඒක එක වෙනසක් තමයි එක්කෙන් ප්‍රදේශ මුල් කරගෙන රාජ්‍ය බිහි වුණා. එමණි එක්කෙන් ප්‍රදේශ මුල් කරගෙන රාජ්‍ය බිහි වුණා. ඒ රාජ්‍ය වල පාලකයෝ පාලන කටයුතු වලදී ප්‍රාදේශීය නායකයන්ගේ සහාය ලබා ගන්නවා. ඒ ප්‍රාදේශීය නායකයන් සතු ඉඩම් වල වගා කිරීම කරන්න සිද්ධ වුණා සාමාන්‍ය ජනතාව. අපි දැන් ගිය සතියේ 41 පළවෙනි කාරණය ලියලා තියෙන්නේ එක්කෙන් ප්‍රදේශ මුල් කරගෙන වෙන වෙනම රාජ්‍ය බිහිවි කියලානේ. එහෙම නේද? නේ? අප මෙතන ඊළඟට ආයි ලිව්වා ප්‍රාදේශීය වශයෙන් බලවත්ව සිටි ප්‍රභෝරුන් එවත් රදවලුන්ගේ සහාය පාලකයන් ලබා ගත්තා කියලා. ඊළඟට ලිව්වා ඉඩම් හිමිකම රදලවරුන්ට ඒවා වගා කිරීම සාමාන්‍ය ගොවියන්ටත් තවරුණා. මෙන්න මේ ක්‍රමයට තමයි කියන්නේ වා කියලා. වැඩවසම් ක්‍රමය වෙන්නේ එක් එක් ප්‍රදේශ මුල් කරගෙන වෙන වෙනම රාජ්‍ය බිහි වෙනවා. එම රාජ්‍යවල පාලකයෝ ප්‍රාදේශීය වශයෙන් බලවත් සිටි ප්‍රභූවරුන්ගේ සහාය ලබා ගන්නවා. ඉඩම් හිමිකම රදලවරුන්ට ඒවා වගා කිරීම සාමාන්‍ය ජනතාවට පැවරණ මේක තමයි වැඩවසම් ක්‍රමය. දැන් ඊළඟ ප්‍රශ්නේ ආන්නේ ඒ වැඩවසම් ක්‍රමය තුළ යුරෝපීයන්ගේ බලපෑම යුරෝපයෙන් පිටතට ව්‍යාප්ත නොවේ. වැඩවසම් ක්‍රමය තුළ යුරෝපීයන්ගේ බලය යුරෝපයෙන් පිටතට ගියේ නැහැ. එහි ප්‍රතිඵලය වුණේ මොකක්ද කියලා මට ඊළඟ දියදී බලලා කියන්න. ප්‍රතිඵලය මොකක්ද කියන්නේ? වැඩවසම් ක්‍රමය තුළ යුරෝපීයන්ගේ බලපෑම යුරෝපයෙන් පිටතට ව්‍යාප්ත නොවේ. يعني යුරෝපයන්ගේ බලය යුරෝපයෙන් එළියට ගියේ නැහැ.
එහි ප්‍රතිඵලය වුණේ මොකක්ද? එහි ප්‍රතිඵලයක් වශයෙන් අරාබිය, පර්ෂියාව, මිසරය වැනි ප්‍රදේශවලින් විවිධ මුස්ලිම් වෙළෙඳ ආසියා හා යුරෝපය තුළ වෙළෙඳාමේ අතරමැදියන් ලෙස ක්‍රියා කළා. ඒ තියෙන ඊළඟ ප්‍රශ්න උත්තරේ ඒ තියෙන මැද පෙරදිග ආසියාව ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් වෙළඳ බලය ව්‍යාප්ත වීම ප්‍රතිඵල මොනවද කියලා දැන් ඒක නේ අහන්නේ. වැඩවසම් ක්‍රමයේ තුල යුරෝපීයන්ගේ බලපෑම යුරෝපෙන් පිටතට ගියේ නැහැ. ඒකේ ප්‍රතිඵලය යුරෝපයේ දේශපාලන ක්ෂේත්‍රයේ මෙබඳු තත්ත්වයක් පැවති අවධියේ මැද පෙරදිග හා ආසියාවේ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් වෙළෙඳ බලය ව්‍යාප්ත වීම. ඔව් අන්න හරියට උඩට ගෝන්නේ නැහැනේ. එතකොට මොකද්ද ප්‍රතිඵලය වෙන්නේ? මැද පෙරදිග හා ආසියාවේ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් වෙළඳ බලය වියත් අයි තාගෙන දැන් වැඩවසම් ක්‍රමයේ තුල යුරෝපීයන් යුරෝපෙන් එළියට ගියේ නැහැනේ. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මැද පෙරදිග හා ආසියාවේ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් වෙළඳ බලය වියත්තු. ලියන උත්තරේ 42ට උත්තරේ 42 උත්තරේ මැද පෙරදිග හා ආසියාවේ ඇතැම් ප්‍රදේශවල මැද පෙරදිග හා ආසියාවේ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් වෙළෙඳ බලය ව්‍යාප්ත වෙයි. මුස්ලිම් වෙළෙඳ බලය ව්‍යාප්ත වෙයි. මුස්ලිම් වෙළෙඳ බලය ව්‍යාප්ත වෙයි. මැද පෙරදිග හා ආසියාවේ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් වෙළඳ බලය ව්‍යාප්ත වේ. 42 උත්තරේ. දැන් 43ට ගිහින් බලන්න. 43 කියනවා මැද පෙරදිග හා ආසියාවේ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් වෙළඳ බලය ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලය උනේ මොකද්ද කියන්නේ? අරාබියේ, පර්ෂියාව හා මිසරය වැනි ප්‍රදේශවලින් පැමිණි මුස්ලිම් වෙළෙන්දෝ ආසියාව හා යුරෝපය අතර වෙළෙඳාමේ අතරමැදියන් ලෙස ක්‍රියා කළහ. අපි ලස්සන ගැළපෙල එනවානේ. වැඩවසම් ක්‍රමයේ තුල යුරෝපීයන්ගේ බලපෑම යුරෝපයෙන් පිටතට ගියේ නැහැ. ඒකේ ප්‍රතිඵලය උනේ මැද පෙරදිග හා ආසියාවේ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් වෙළඳ බලය ව්‍යාප්ත වුණා. ඒතර මැද පෙරදිග හා ආසියාවේ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් වෙළඳ බලය ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලය වෙන්නේ අරාබිය, පර්සියාව, මිසරය වැනි ප්‍රදේශවලින් පැමිණි මුස්ලිම් වෙළෙන්දෝ ආසියාව හා යුරෝපය අතර වෙළඳාමේ අතරමැදින් බඩපත් ආසියාවේ සහ යුරෝපේ වෙළෙඳාමේ අතරමැදියන් බවට පත් වෙනවා මුස්ලිම්. ලියන්න 43 උත්තරේ 43ට අරාබිය පර්සියාව අරාබිය පර්සියාව තමයි. පර්සියාව කියන්නේ වර්තමාන ඉරානයට. මිසරය කියන්නේ ඊජිප්තුවට. මිසරය වැනි අරාබිය පර්සියාව හා මිසරය වැනි ප්‍රදේශවලින් පැමිණි ප්‍රදේශවලින් පැමිණි මුස්ලිම් වෙළෙන්දෝ ආසියාව හා
आसियाव हाँ आसियाव हाँ यूरोपीय अंतर यूरोप में आकर वेलेदा में अतर मेदियान लेसर वेलेदा में अतर मेदियान लेसर ක්‍රියා කිරීම. වෙළඳාමේ අතරමැදියන් ලෙස ක්‍රියා කිරීම. හරි. අරාබිය, පර්සියාව, මිසරය වැනි ප්‍රදේශවලින් පැමිණි මුස්ලිම් ජාතික වෙළෙන්දෝ ආසියාවේ හා යුරෝපයේ වෙළඳාමේ අතරමැදියන් බවට පත් වුණා. මම ළමයින්ට කලින් පැහැදිලි කරානේ. නේ? ඒ ආසියාවේ තියෙන භාණ්ඩ කොන්ස්ටන්ටිනෝපල් කො කියලා කිව්වා. 42 උත්තර කොටා කියනමද? හතලිස් දෙකේ හතලිස් දෙකේ උත්තරේ තමයි ඔය යටදී 43 තියෙන ප්‍රශ්නේ. මැද පෙරදිග හා ආසියාවේ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් වෙළඳ බලය ව්‍යාප්ත වී 42ට මෙන්න මේ ටික ලියුවනම් හරි. මැද පෙරදිග හා ආසියාවේ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් වෙළඳ බලය ව්‍යාප්ත වීම හදලි කලිස් දෙකට උත්තර ලියනකොට මම මේ ටික ලියවන ගැති. මැද පෙරදිග හා මැද පෙරදිග හා 43ට සර් ඒ 43ට ඒක තමයි ආ 43 උත්තරේද 43 උත්තරේ 43 නම් කියවන්න ආ ලියාගන්න 42 හරිනේ හරි සර් 43 ලියාගන්න අනිලම ලියන්න එපා 43 අරාබිය අරාබිය පර්සියාව මිසරය වැනි ප්‍රදේශවලි අරාබිය පර්සියාව මිසරය වැනි ප්‍රදේශවලි පැමිණි මුස්ලිම් වෙළෙන්දෝ පැමිණි මුස්ලිම් වෙළෙන්දෝ ආසියාව හා යුරෝපය අතර ආසියාව හා යුරෝපය අතර වෙළෙඳාමේ ආසියාවේ හා යුරෝපය අතර වෙළෙඳාමේ අතරමැදියන් ලෙස ක්‍රියාකෙරේ අතරමැදියන් ලෙස ක්‍රියාකෙරේ දැලම පෙළ පොතේ 63 වෙනි පිටුවේ දෙවෙනි ඡේද රැයිල බලන්න ආසියාවෙන් යුරෝපයට ගෙන ගිය වෙළඳ භාණ්ඩ මොනවද කියලා අර කියන බලන්න චීනයෙන් සේදරෙදි සුවඳ විලවුන් පිඟන් භාණ්ඩ සතුන් ඕ ජපානයෙන් රීදී නේද ශ්‍රී ලංකාවෙන් කුළුබඩු ඇතුන්වා ඇද්දා ඉන්දියාවෙන් ගම්මිරිස් කුරුඳු අවි කපුරේදී
ජාවා සුමත්‍රා බෝනියෝ වැනි නැගෙනහිර ඉන්දියානු දූපත් වලින් කරාබු නැටි කරඳ මුඟු සාදික්ක ආදී බුල්බඩු වර්ග. අපි ඒක වෙන වෙනම ලියමු. ඒකට පැහැදිලිනේ. නේ? ඒක වෙන වෙනම අපි ලියමු. ඒකට පැහැදිලි. ලියන 44 1 44 1 ලියන්න. චීනෙන් චීනයෙන් අපි කියන්නේ ආසියාවෙන් යුරෝපයට ගෙනිච්ච වාහන. චීනගෙන ආසියාවේ රටක්. චීනෙන් චීනෙන් සේදරෙදී චීනෙන් සේදරෙදී තමා සුවඳ විලවුන් පිඟන් භාණ්ඩ හා චීනෙන් සුවඳ විලවුන් චීනෙන් සේදරෙදි සුවඳ විලවුන් පිඟන් භාණ්ඩ හා සතු චීනෙන් සේදරෙදි සුවඳ විලවුන් පිඟන් භාණ්ඩ හා සතු දෙක ජපානයෙන් ජපානයෙන් පිඟන් භාණ්ඩ හා සතු පෙළ පොතේ 63 වෙනි පිටුවේ 63 වෙනි පිටුවේ දෙවෙනි ඡේදෙම ඉන්නේ දෙක ජපානයෙන් රිදි ජපානයෙන් රිදි ජපානෙන් නිදි. එච්චරයි තියෙන්නේ තුන්වෙනි එක. තුන්වෙනි එක ලංකාවෙන් ලංකාවෙන් මුතුමැණික් ලංකාවෙන් මුතුමැණික් කමා ලංකාවෙන් මුතුමැණික් කමා කුළුබඩු කුළුබඩු තමා ඇතුන් හා ඇද්දා ඇතුන් හා ඇද්දා ලංකාවෙන් මුතුමැණි කුළුබඩු ඇතුන් හා ඇද්දා හතර ඉන්දියාවෙන් ඉන්දියාවෙන් ගම්මිරිස් කුරුඳු ඉන්දියාවෙන් ගම්මිරිස් කුරුඳු අබින් අබින් කපුරෙදි ඉන්දියාවෙන් ගම්මිරිස් කුරුඳු අබින් කපුරෙදි පහ ජාවා දූපත නමක් ජාවා සුමාත්‍රා තව දූපතක් අමෙරිකා ආසියාවේ තියෙන සුමාත්‍රා බෝර්නියෝ ජාවා සුමත්‍රා බෝනියෝ වැනි දූපත්වලින් වැනි දූපත්වලින්
खराबुनेटी कमा करदमुंगु सादिका आदि सादिका आदि कुलुबाडु वर्ग आसिया दर्वे आसिया यूरोपेट गेनगी वेलंद श्रीलंका जावा सुमत्रा ब्रोनियोवनी दुपत्तरी खराब नटी खरद मुंगसा सादी का कुलुबड़ू सादी कावेरी बोलूँगा अर्थात इधर अरे सुमात्रा जावा बोर्नियो के अन्य आधुनिक आसियातिक द्वीप आप ये वाले क्यों ना कुलुबाडु दिवाइन किया ला ये वाइन तमाई अवलती इन्ने उन्होंने काराबुनेटी कारण सादी कवागी देगा ඉතින් ඔයි එතකොට ආසියාවේ තියෙන ওই වෙළඳ මට කියන්නේ ආසියාවේ තියෙන ওই අපි ලියපු වෙළඳ භාණ්ඩ ටික යුරෝපයට ගෙනිච්ච කවුද? දැන් මුස්ලිම් අපි මුස්ලිම්වරු හරිද? ආසියාවේ තියෙන ওই වෙළඳ භාණ්ඩ ටික යුරෝපයට ගිහිල්ලා ඒවා යුරෝපේ මිනිස්සුන්ට විකුණලා යුරෝපේ තියෙන වෙළඳ භාණ්ඩ ටික ආසියාවට ගෙනල්ලා විකුණන වැඩේ කරන අතරමැදිය තමයි මුස්ලිම්. එහෙම වෙන්න හේතුව තමයි අර වැඩවසම් ක්‍රමයේදී යුරෝපීයන් යුරෝපයෙන් පිටතට නොයාම. මේ වැඩවසම් කාල සීමාව තුළදී යුරෝපීයන් යුරෝපෙන් එළියට ගියේ නැහැ. හරිද? ඒක නිසා යුරෝපයේ සහ ආසියාව අතර වෙළඳාමේ අතරමැදි බවට පත් වුණා මුස්ලිම්ව. දැන් ඊළඟ ප්‍රශ්නේ. යුරෝපීයන් ආසියාවට පැමිණීමේ අරමුණු මොනවා? දැන් පෙළ පොතේ 63 වෙනි පිටුවේ වම් පැත්තේ අන්තිමට දීලා තියෙනවා නේද? යුරෝපීයන් ආසියාවට පැමිණීමේ අරමුණු. පිටකන අරමුණු කීයක් තියෙනවද කියන එකද? මාක්ස් කියන්නේ තුනයි සර් තුනයි අරමුණු තුනයි. දැන් තුනයි පළවෙනි අරමුණු තුනක් තියෙනවා. පළවෙනි අරමුණ පොඩ්ඩක් කෙටි කරලා මට කියන්න බලන්න. දැන් පළවෙනි අරමුණ තියෙන්නේ ආසියාවේ නිෂ්පාදනය ආසියාව කුළුබඩු නිෂ්පාදනය කරන වෙළඳ ද්‍රව්‍ය යුරෝපයට ගෙන ගොස් සලවි කිරීම දැන් ඒකේ ආසියාවේ නිෂ්පාදනය කරන කුළුබඩු ඇතුළු සෙසු වෙළඳ ද්‍රව්‍ය යුරෝපයට ගෙන ගොස් අලෙවි කොට ආර්ථික වශයෙන් ලාභ ලබා ගැනීමනේ නේ. අපි දැන් අපොඩ කෙටි කළ ගත්තොත් මොකද කියන්න පුළුවන්? ආසියාවේ වෙළඳ ද්‍රව්‍ය යුරෝපයට ගෙන ගොස් සලවි කොට ලාභ ලබා ගැනීමට ආසියාවේ වෙළඳ භාණ්ඩ යුරෝපයට ගෙන ගොස් විකුණා නේ ආර්ථික වශයෙන් ලාභ ලබා ගැනීම. ආසියාවේ භාණ්ඩ යුරෝපයට ගෙනිහිල්ලා අලෙවි කරලා ආර්ථික වශයෙන් ලාභ ලබා ගැනීම තමයි ඒක අරමුණ යුරෝපීයන්. දැන් මෙච්චර කාලයක් මේ ආර්ථික වාසිය ලැබුවේ කවුද කියලා මට කියන්න. යුරෝපය තවුනේ මුස්ලිම් මුස්ලිම් නේ 1498 වස්කෝ ද ගාමා ඉන්දියාවේ කැලිකට් වලට පැමිණීමේ ප්‍රධානම අරමුණ තමයි ආසියාවේ වෙළඳ ද්‍රව්‍ය යුරෝපයට ගෙන ගොස් අලෙවි කොට ආර්ථික වාසි ලබා ගැනීම. එතෙක් ඒ වාසිය ලැබේ මුස්ලිම්.
දෙවෙනි අරමුණ මට කියන්න. මුස්ලිම් ජාතිකයන් සතු වූ ආසියාවේ වෙළෙඳ ඒකාධිකාරය යුරෝපීයන් අතර ලබා ගැනීම. ඒ කියන්නේ මේ වෙනකන් ආසියාවේ වෙළෙඳාමේ තනි අයිතිය තිබුණේ මුස්ලිම්වරු. ඉතින් චීනයේ තියෙන සේදරෙදිද, පිඟම් භාණ්ඩද, සතුන්ද, ජපානයේ තියෙන රිදීද, ලංකාවේ තියෙන කුළුබඩු මුතුමැණික් ඇතුන් ඇද්දලද නේද? ඉන්දියාවේ තියෙන අබින් කපුපිලිද, මේ සියලු ආසියාතික වෙළෙඳාමේ ඒකාධිකාරය තිබුණේ මුස්ලිම්වරු. යුරෝපියන් ආසියාවට පැමිණීමේ අරමුණක් තමයි ඒ මුස්ලිම් ජාතිකයන් සතු ආසියාවේ වෙළෙඳාමේ අයිතිය යුරෝපියන් අතට ගැනීම. අපි කුළුබඩු සහ ක්‍රිස්තියානීන් සොයා පැමිණීමේ වස්කෝද ගාම එහෙමද කිව්වේ. ඒ ප්‍රකාශයෙන්ම පැහැදිලි අපි ආවේ මුස්ලිම් වරුන්ගේ වෙළෙඳාමේ ඒකාධිකාරය උදුරගන්න. තුන්වෙනි කාරණය තමයි ආසියාතික රටවල තම ආගම පැතිරෙන්නේ. මොකක් තම ආගම කියලා කියන්නේ? ක්‍රිස්තියානි ආගම. යුරෝපියන් ආගම ක්‍රිස්තියානි ආගම. ඒතර ඒගොල්ලෝ එන්නේ ආසියාවට එන්නේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරන්නයි. ආසියාවේ මුස්ලිම් වරුන්ගේ වෙළෙඳ ඒකාධිකාරය උදුරගන්නයි. ආසියාතික භාණ්ඩ යුරෝපයට ගෙනිහිල්ලා අලෙවි කරලා ඒකෙන් ආර්ථික වාසි ලබා ගන්න. ඒක හොඳට පැහැදිලි වෙනවා වස්කෝ ද ගාමා 1498 ඉන්දියාවේ කැලිකට් වලට බහැල කරපු ප්‍රකාශය. කුළුබඩු සහ ක්‍රිස්තියානීන් සොයා පැමිණි. ඒ ප්‍රකාශනයේ ඇතුලේ තියෙනවා යුරෝපියන් ආසියාවට පැමිණීමේ ආරම්භය. හොඳයි. අපිට අංග ලියමු. Excuse me, sir. යනුද? සර් මේ මධ්‍යතර යුගයට කලින්ද මේ ජූලියස් සීසර්ලා ඒගොල්ලෝ හිටියේ ආය මොන කියනද මධ්‍යතන යුගයට කලින්ද එතකොට ජූලියස් සීසර්ලා හිටියේ මධ්‍යතන යුගයේ ඇති වෙන්න කලින්ද යුරෝපේ පුරාතන යුගයේ. යුරෝපේ පුරාතන යුගයේ තමයි ඔගස්ටස් සීසර් ජූලියස් සීසර් ඉන්නේ. ඒ කියන්නේ යුරෝපේ දියුණු කාලය. ඊට පස්සේ තමයි එළවෙන්නේ මධ්‍යතන යුගය. ඊට පස්සේ තමයි එළවෙන්නේ පුරුදු සමය. පුනරුද සමය කියන්නේ නූතන යුගයනේ. පුනරුදයත් එක්කනේ නූතන යුගය ආරම්භ වෙන්නේ. 14 15 16 කියන කාලය තුර තමයි යලි පිපිදීම ඇති වෙන්නේ. ඒකෙන් පස්සේ ඇති වෙන්නේ නූතන යුගය. හරිනේ. අපි ලියමු යුරෝපියන් ආසියාවට පැමිණීමේ ආරම්භය. කියන්න පළවෙනි එක. ආසියාවේ වෙළෙඳ ද්‍රව්‍ය ආසියාවේ වෙළෙඳ ද්‍රව්‍ය ලබාගෙන ආසියාවේ වෙළෙඳ ද්‍රව්‍ය ලබාගෙන යුරෝපයට ගෙන ගොස් ආසියාවේ වෙළෙඳ ද්‍රව්‍ය ලබාගෙන යුරෝපයට ගෙන ගොස් ආර්ථික වශයෙන් ලාභ ලබා ගැනීම. ආර්ථික වශයෙන් ලාභ ලබා ගැනීම. එක එක දෙක මුස්ලිම්වරු සතු. දෙවනි කාරණය මුස්ලිම්වරු සතු
ආසියාවේ වෙළෙඳ ඒකාධිකාරය තමයි ඒකාධිකාරයකට තනි අයිතිය කියන එක. ඒකාධිකාරයකට තනි අයිතිය. මුස්ලිම්වරු සතු ආසියාවේ වෙළෙඳ ඒකාධිකාරය. මුස්ලිම්වරු සතු ආසියාවේ වෙළෙඳ ඒකාධිකාරය. යුරෝපියන් අතට ලබා ගැනීම. යුරෝපියන් ඒකාධිකාර අතර ලබා ගන්න නිසා යුද්ධ කළද? සොය ඒකාධිකාර ලබා ගන්න මේ යුරෝපියන් යුද්ධ කළද? සටන් වුණානේ. දැන් දැන් ආසියාවට යුරෝපීයන් ඇවිල්ලා ඉන්දියානු සාගරයේ තිබුණු මුස්ලිම් වෙළඳ නැව මං කොල්ල කෑ පොඩි සටන්. දැන් උදාහරණයක් විදියට දැන් පෘතුගීසීන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය වෙන්නේ ඉන්දියාවේ ගෝවනේ. ඉන්දියාවේ ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වුණේ ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා. ඒ ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදාගේ පුතා ලොරෙන්සෝ ද අල්මේදා ඉන්දියානු සාගරයේ මුස්ලිම් වෙළඳ නැව් ලුහු බැඳ ගිහිල්ලා එළවගෙන ගිහිල්ලා නැව් පස්සේ ගිහිල්ලා ඒ නැව් මංකොල්ල කමින් සිටියේදී මුහුදේ අතරමං වෙනවා. ඒ අතරමං වෙච්ච ලොරෙන්සෝ ද අල්මේදා තමයි 1505 අහඹුලස ගාල්ලට ගොඩ බහින්. එතනින් තමයි පෘතුගීසීන් ලංකාවට. එතන ළමයින්ට පේනවනේ එනේ මුස්ලිම්වරු සතු ආසියාවේ වෙළෙඳාම ඒකාධිකාරය යුරෝපියන් අතට ගැනීමද සටන් සිද්ධ වුණා. මුස්ලිම්වරුන්ගේ වෙළඳාම උදුරගත්ත ඇත්තටම ගහලා උදුරගත්තා යුරෝපා ජාතිකය. තුමනි දෙක හරිනේ. මුස්ලිම් වරු සතු ආසියාවේ වෙළඳ ඒකාධිකාරයේ යුරෝපියන් අතර ගැනීම. තුන්වෙනි කාරණය ආසියාතික රටවල තම ආගම පැතිරුවේ. තම ආගම කිව්වේ ඒගොල්ලන් ක්‍රිස්තියානි ආගම. ආසියාතික රටවල තමාගම පැතිරෙන. හරි. දැන් ළමයි ඊට පස්සේ ලේසි පොඩි පොඩි ප්‍රශ්න එකක් තියෙනවා. බලන්න. 46 යුරෝපියන් අතුරින් ප්‍රථමයෙන්ම ආසියාවට පැමිණියේ කවුද? වාස්කෝ ද ගාමා. වාස්කෝ ද ගාමා. නේ? වාස්කෝ ද ගාමා 1498 ඉන්දියාවේ කැලිකට් වරාය. යුරෝපියන් අතුරින් ප්‍රථමයෙන්ම ආසියාවට එන්නේ වාස්කෝ ද ගාමා. පෘතුගීසි ජාතිකයෙක්. නේ? එයා එන්නේ 1498 ඉන්දියාවේ කැලිකට් වරාය. ඕනනම් ඒක ඔක්කොම ලියන්න නැත්නම් වාස්කෝ ද ගාමා කියලා ලියන්න. නැත්නම් වාස්කෝ ද ගාමා 1498 ඉන්දියාවේ කැලිකට් වරායට පැමිණි. හතලි සත පෘතුගීසීන්ට ආසියාවට පැමිණීමේ දොරටු විවර කර දුන්නේ කවුරු? වාස්කෝ ද ගාමා. ඒත් වාස්කෝ ද ගාමා. පෘතුගීසීන්ට ආසියාවට පැමිණීමේ දොරටු විවර කර දෙන්නේ වාස්කෝ ද ගාමා. හතලි සත පෘතුගීසීන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය නම් කරන්න. ගෝව ඉන්දියාවේ ගෝව. පෘතුගීසීන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය ගෝව. තියෙන ඉන්දියාවේ ගෝව. ඉන්දියාවේ ගෝව. ලන්දේසීන් ආසියාවට පැමිණීමට පටන් ගත්තේ කුමන වර්ෂයකද?
1595 1595 පෘතුගීසීන් ආසියාවට එන්නේ 1498 නේ. ලන්දේසීන් ආසියාවට එන්න ගන්නේ 1595. සාමාන්‍යයෙන් වසර 100කට ආසන්න කාලයක් නේ. පෘතුගීසීන් ආසියාවට ඇවිල්ලා ශතවර්ෂයක් විතර ගියාට පස්සේ තමයි ලන්දේසීන්. මෙතන 1498 මෙතන 1595 පොඩි පොඩි වෙනසක් තියෙනවා. අවුරුදු 100කට ආසන්න. එතකොට වස්කෝදගාමා 1498 ආසියාවට පැමිණීමේ මාර්ගය හොයාගෙන පෘතුගීසීන් ඒ මාර්ගයේ රහසක් වශයෙන් තියාගන්න. ඒ මාර්ගය යුරෝපේ වෙන කිසිම ජන වර්ගයකට යන්න දුන්නේ නැහැ. හරිද? අවසානයේ පෘතුගීසීන් ආසියාවට එන පාර ලන්දේසීන් හොයාගන්නවා 1595. එදා ඉඳලා ලන්දේසීන් දෙන්න ගත්තා. නේ? එළම අහගන්න දැන් 1595 ලන්දේසීගේ මවුලට මට කියන්න මොකද්ද කියලා ලන්දේසීගේ මවුරාජ්‍යය මට කියන්න ළමයි නෙදර්ලන්තේ ලන්දේසීගේ මවුරාජ්‍යය නෙදර්ලන්තේ එහෙම නැත්නම් ඕලන්දේ එතන මේ ඕලන්ද ජාතික ලන්දේසී 1595 ආසියාවට එන්නේ විවිධ සංවිධානයන් දෙකනේ මේ ඕලන්දේ ඉඳලා විවිධ කණ්ඩායම් එන අපිට උන එක කණ්ඩායමක් ආ වෙනද කණ්ඩායමක් ඒ කියලා ආසියාව 1595 හරි ඕල් තව වෙනද කණ්ඩායමක් එනවා ආසියාවට බී කියලා මේකත් ඕලන්දයි තව කණ්ඩායමක් එනවා ඕලන්දේ ඉඳලා ආසියාවට සී කියලා මේ වෙනද කණ්ඩායම දැන් ওই වෙනකොට ආසියාවේ ඉන්නවා මෙම ආසියාවේ ඉන්නවා පෘතුගීසි වෙළඳ සංවිධාන පෘතුගීසි එතකොට මේ ඕලන්දේ ඉඳලා ආසියාවට පැමිණි මගේ උදාහරණය අනුව මේ ABC කියන ඕලන්ද වෙළඳ සංවිධාන වලට සිද්ධ වුණා පෘතුගීසීන්ගේ වෙළඳ සංවිධානත් එක්ක සමන් කරා. ඒ දැන් පෘතුගීසීන් ආසියාවේ වෙළඳාමේ ඒකාධිකාරය අල්ලගෙන ඉන්නේ. පෘතුගීසීන් වෙළඳ ඒකාධිකාරය අල්ලගෙන ඉන්න තැනට තමයි ඕලන්ද ජාතිකයෝ එන්නේ. ඒ නිසා ඕලන්ද වෙළඳ සමාගම් වලට ආසියාවේදී පෘතුගීසීන් එක්ක යුද්ධ කරන්න උනා එක පැත්තකින්. අනිත් පැත්තේ මේ ඕලන්ද වෙළඳ සමාගම් අතරත් ගැටුම් ඇති වුණා. දැන් A කියන ඕලන්ද වෙළඳ සමාගම B කියන ඕලන්ද වෙළඳ සමාගමත් එක ගැටෙන්න පටන් ගත්තා. දැන් අර්බුදයක්නේ. ඕලන්ද වෙළඳ සමාගම් වෙළඳ සමාගම ආසියාවේදී රණ්ඩු වෙනවා. ඕලන්ද වෙළඳ සමාගම් වලට ආසියාවේදී පෘතුගීසීන් එක්කත් රණ්ඩු වෙන්න වෙනවා. එතන මේක ඕලන්දට අවාසි නිසා. හරිද? මේක ඕලන්දට අවාසි නිසා ඕලන්ද පාලකයා වෙළඳ සමාගම් කිහිපයක් එකතු කරලා 1602 දී පිහිටවනවා ශක්තිමත් සංවිධානය. මොකක්ද ඒ සංවිධානය? ඕලන්ද වෙළඳ සමාගම හෙවත් POC සමාගම. පෙරදිග ඕලන්ද වෙළඳ සමාගමනේ. පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම. එහෙම නැත්නම් POC සමාගම. 50 ප්‍රශ්නේ පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම. දකුණු පැත්තේ දෙවෙනි කේඩියෝ කියන්නේ පෘතුගීසීන් ආසියාවට පැමිණීම කියන මාතෘකාවේ යටම
මෙහෙවීම දුෂ්කර වූ බැවින් පෘතුගීසීන් ගෝව අල්ලාගෙන එය පෙරදිග පෘතුගීසි මධ්‍යස්ථානයේ බවට පත් කරගත්ත. දැක්කද? 63 සෝරි 63 දකුණු පැත්තේ. 63 දකුණු පැත්තේ දෙවෙනි ඡේදයේ අන්තිම හරිය වෙනදී. හරි 50 හරිනේ. පෙරදිග ඕලන්ද වෙළඳ සමාගමේවත් VOC සමාගම. පියම් 51ට පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම පිහිටුවීමට හේතු මොනවද? දැන් මම මගේ විස්තරය අහගෙන හිටියනම් ළමයින්ට එකපාරටම කියන්න පුළුවන් පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම පිහිටුවන්න බලපෑ ප්‍රධාන හේතු කියක් තිබ්බද? දෙක දෙකක්. බොහොම හොඳයි. පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම පිහිටුවීමට ලියන්න එපා, පිහිටුවීමට බලපාන ප්‍රධාන හේතු දෙකයි. නේ? එතකොට ඔයගොල්ලන් දැන් පෙළ පොතේ 64 පිටුවේ පළවෙනි ඡේදයට ගියාම හේතු දෙක හොයාගන්න පුළුවන්. මට කියල එක හේතුවක් කියන්න බලන්න. සමාගම් අතර තරඟයක් ඇතිවීම හා ගැටුම. සමාගම් සමාගම් අතර කියන දරුව කියන්නේ නේ ඕලන්ද මේ ආසියාවට පැමිණි ඕලන්ද වෙළඳ සමාගම් අතර තරඟයක් ඇතිවීම එකක්. ඕලන්ද ඉඳලා ආසියාවට ආපු වෙළඳ සමාගම් අතර තරඟයක් ඇතිවීම. දෙවෙනි එක පෘතුගීසි තර්ජන නිසා ආසියානු ප්‍රදේශ අත්පත් කර ගැනීමට හෝ පෘතුගීසි ඉතින් පෘතුගීසීන්ගේ තර්ජන වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කුඩා කුඩා වෙළඳ සංවිධාන වලට පෘතුගීසි තර්ජන වලට මුහුණ දෙන්න අපහසු නිසා තමයි ඕලන්ද පාලකයා කල්පනා කරලා 1602 දී පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම පිහිටුවන්නේ. නේ? අපි ලියමු. පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම පිහිටුවීමට බලපෑ හේතු මොනවාද? පළවෙනි එක. පළවෙනි හේතුව කියන්නේ එක. ඕලන්දේ සිට පැමිණි ඕලන්දේ සිට ආසියාවට පැමිණි ඕලන්දේ සිට ආසියාවට පැමිණි වෙළෙඳ සමාගම් අතර තරගයක් ඇතිවීම. ඕලන්දේ සිට ආසියාවට පැමිණි වෙළෙඳ සමාගම් අතර තරගයක් ඇතිවීම. දෙක ආසියාවට පැමිණි දෙවෙනි කාරණේ ආසියාවට පැමිණි ඕලන්ද වෙළඳ සමාගම් වලට ආසියාවට පැමිණි ඕලන්ද වෙළඳ සමාගම් වලට ආසියාවේ ප්‍රදේශ ආසියාවේ ප්‍රදේශ අත්පත් කර ගැනීමට හෝ
ආසියාවේ ප්‍රදේශ අත්පත් කර ගැනීමට හෝ පෘතුගීසි තර්ජන වලට පෘතුගීසි තර්ජන වලට සාර්ථකව මුහුණ දීමට අපහසු වීම පෘතුගීසි තර්ජන වලට සාර්ථකව මුහුණ දීමට අපහසු වීම ඉතින් පෙරදිග ඕලන්ද වෙළෙඳ සමාගමද VOC සමාගම පිහිටුවන්න බලපෑ හේතු දෙකක්. එකක් තමයි ආසියාවේ ඉඳලා මේ ඕලන්ද ඉඳලා ආසියාවට පැමිණි වෙළෙඳ සමාගම් අතර තරගයක් ඇතිවීම. දෙක තමයි ඕලන්ද ඉඳලා ආසියාවට පැමිණි වෙළෙඳ සමාගම් වලට පෘතුගීසි තර්ජන වලට සාර්ථකව මුහුණ දීමට නොහැකි වීම. අපිට 52 බල උත්තරේ කියන්නේ ලන්දේසීගේ පෙරදිග පාලන මධ්‍යස්ථාන. අග්නිදිග ආසියාතික ප්‍රදේශයක් වන බතාවිය. පෘතුගී ලන්දේසීන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය වුණේ ජාවා දූපතේ බතාවිය. ඉතින් ජාවා දූපත දින අග්නිදිග ආසියාවේ කියන්නේ ගිරිගොඩ දිග ආසියාවේ. ලන්දේසීගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය අග්‍රදිග ආසියාවේ ජාවා දූපතේ පිහිටි බතාවිය. බතාවිය නැත්නම් බෙතාවිය කියලත් කියනවා. බයර් බතාවිය නැත්නම් බේලු බෙතාවිය. අග්‍රදිග ආසියාවේ ජාවා දූපතේ පිහිටි බතාවිය. පනස් තුන පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට දිගු කාලයක් ආසියාවේ වෙළඳාධිපත්‍ය රැක ගැනීමට නොහැකි වූයේ ඇයි? පිටාන්යන් හා සංචාරජාතිකයන්ගේ පැමිණීම. පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට දිගු කාලයක් ආසියාවේ වෙළඳාධිපත්‍ය රැක ගන්න නොහැකි වුණේ, රැක ගන්න බැරි වුණේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ජාතිකයන් ආසියාවට පැමිණීම නිසා. නේ? බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ජාතිකයන් ආසියාවට පැමිණීම. 53 උත්තරේ. බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ජාතිකයන් ආසියාවට පැමිණීම. බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ජාතික ආවම ඒගොල්ලෝ බලය දාගත්ත පෘතුගීසීන්ට ලන්දේසීන්ට යනවා. 54 එංගලන්තයේ රැජිනගේ ආසියාවේ වෙළෙඳාම පිළිබඳ ඒකාධිකාරී බලයක් ලබාගෙන 17 වන සියවසේ සිට ආසියාවට පැමිණියේ කවුරුද? ඉංග්‍රීසීන්. ඉංග්‍රීසි එතන මේ ලියන්න වරහණක් දාලා ඉරි කැලක් ගහලා ලියන්න ඉංග්‍රීසීන් කියලා ලියලා ඉස්සරහ ලියන්න 54 ඉංග්‍රීසීන් කියලා ඉස්සරහ ලියන්න ඉංග්‍රීසි පෙරදිග ඉංග්‍රීසි පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගම ඉංග්‍රීසි පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගම ඒ කියන්නේ
ලන්දේසීන් ආසියාවට එන්නේ වෙළඳ සංවිධාන හදාගෙනනේ නේ ලන්දේසීන් ආසියාවට එන්නේ වෙළඳ සංවිධානයක් හදාගෙන මට දරුවෙක් කියන්නේ සංවිධාන නම මොකද්ද කියලා පෙරදිග ඕලන්ද වෙළඳ සමාගමනේ ඒ වගේ තමයි එංගලන්තේ රැජිනගෙන් අවසර අරගෙන ආසියාවේ වෙළඳාම් කරන්න ඉංග්‍රීසීන් එන්නේ වෙළඳ සංවිධානයක් හදාගෙන වෙළඳ සංවිධානය තමයි ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම හරි 55 17 වන සියවස මැද භාගයේ ආසියාවට පැමිණි ප්‍රංශයන් පිටුවාගෙන තිබු වෙළඳ සමාගම නම් කරන්නේ පෙරදිග ප්‍රංශ වෙළඳ සමාගම පෙරදිග ප්‍රංශ වෙළඳ සමාගම පෙරදිග ප්‍රංශ වෙළඳ සමාගම එතන ඔයාලට පැහැදිලි වෙන්න ඕනි ලන්දේසීන් ආසියාවට එන්නේ පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම ආදාන හරි ඉංග්‍රීසීන් ආසියාවට එන්නේ ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ආදාන ප්‍රංශ ජාතික ආසියාවට එන්නේ ප්‍රංශ පෙරදිග ප්‍රංශ වෙළඳ සමාගම පිටුවාගෙන වෙළඳාම් කරන්න මේගොල්ලෝ එන්නේම වෙළඳ සංවිධාන ආදාගෙන තමයි ඒක අපි ඉවර කරේ ඉවරයි ඒකෝට අපේ හතරවෙනි පාඩම ඊට පස්සේ අපිට යන්න දෙන්නේ පස්වෙනි පාඩම දැනට ඕගොල්ලෝ ගාව නිබන්ධන මොනවත් නැහැ නේද ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ප්‍රතිගේසින් යටතට පත්වීම තියෙනවා සර්. පුනරීක්ෂණ අභ්‍යාස නෑ මේකේ. එහෙනම් මේ මාසේ ඩියුටි වලද හම්බලා තින්නේ? නෑ මට හම්බුනේ නෑ. ඔව් සමාන අපල නැහැනේ මත මම දැන් ඔයාලට ෆොටෝ එකක් අහලා දැම්ම ළමයි මේ මේ පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාස මම පස්සේ PDF එක දාන්නම් මේ වෙබ් එකට නේද මම දැනට ඔයාලට දැන් මේ පාඩම ඉවර වෙච්ච නිසා දැන් මොකද අනිත් පාඩමේ ටියුට් එකත් ඔයාලට ඇවිල්ලා නැතුව තාම මේ මාසේ නැගාරියෙන් දැම්මේ මේ මම ෆොටෝ එකක් අහලා දැම්මා ඔයාලන්ට මෙන්න මේ ටියුට් එක බලන්න ගෲප් එකට මම දැම්මා පොඩ පැහැදිලි මදිව ඇති මේ පාඩමේ මේ මේ පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසය. මේක print out ගන්නපුවා මේක print out කරලා කළු පාට දෙන්නේ බලා ගන්න බැරි වෙනවා. මම මේක PDF එක දාන්නම් ඊමේට. මේ මට machine එකේ පුතේක පාට හොයා ගන්න බෑ මං ගා මැදි පිටි උටේ ඉඳන් මම පොඩ්ඩක් ගා දැන්. දැනට නිකන් මට තිරේ බලලා හරි කක් ගාලා මට මේක උත්තර ටික කියන්න පුළුවන් ද ඔයගලන්ට තිරේ බලාගෙන මේ ගමන මෙහෙම බලුවා පේනව නේද ඔව් සර් ඔව් මම නිකන් මේක මම පස්සේ දාන්න මේ කියුට් එක ඔයගලට මේක ලකුණු කරගන්න දැන් මට නිකන් කියන්න මධ්‍යධරණී මූදාශ්‍රිත වෙළඳ නගරයක් මොවන්නේ මොකද්ද කියේ පිටුවංග 56ට ඇවිල්ලා පළවෙනි ඡේද කියවන්න සර් අනීසි වැරදි කොන්ස්ටන්ටිනෝපල් මෙතන තියෙනවානේ මධ්‍යධරණී මුහුද ආශ්‍රිත වෙළඳ නගර වූ බලන්න මධ්‍යධරණී මුහුද ආශ්‍රිත වෙළඳ නගර වූ ජිනෝවා ඇලෙක්සැන්ඩ්‍රියා වැනිසි හා කළු මුහුද ආසන්නයේ පැවති කොන්ස්ටන්ටිනෝපල් ඒතර මධ්‍යධරණී මුහුදාවට තමයි වැනිසිය තියෙන්නේ මධ්‍යධරණී මූදාවට තමයි ජිනෝවා තියෙන්නේ. මධ්‍යධරණී මූදාවට තමයි ඇලෙක්සැන්ඩ්‍රියාව තියෙන්නේ. අපි අහන්නේ
මධ්‍යධරණී මුහුද ආශ්‍රිත වෙළඳ නගරයක් නොවන්නේ. තවද උත්තරේ වෙන්නේ කොන්ස්ටන්ටිනෝපල්. කොන්ස්ටන්ටිනෝපල්. වර්තමානයේ කොහොමද කියලද මම කියන්නේ? ඉස්තාන්බුල්. ඉස්තාන්බුල් නගරය නේ. දැන් පාට මං දැන් ගාලා දැන් මේක දැන් දැන් දාලා මේක කරන්න කියලා කිව්වොත් ඕන වරද්ද ගන්නවා ඈ. මේ පාඩම දැන් අපි සති තුනක් දුන්නද මේ පාඩම කරේ සති තුනක් කරේ හතරක් කරේ තුනක් වගේමමද ගෑ. දෙක බලන්න. ෆර්ඩිනන්ඩ් හා ඉසබෙලා යුවළගේ ආධාර මත 1492 වර්ෂයේ මුහුදු දේශ ගවේෂණ කටයුතු වල යෙදුනේ ක්‍රිස්ටෝපර් කොලම්බස්. ක්‍රිස්ටෝපර් කොලම්බස්. බොහොමයි ක්‍රිස්ටෝපර් කොලම්බස්. මේ මේ දැන් වර්ෂයක් දීලානේ අහන්නේ. බර්තෝලමියු ඩයස්ට දේශ ගවේෂණය සඳහා ආධාර දෙන්නේ පෘතුගාල පාලක නාවික හෙන්රි. හරිද? වාස්කෝ ද ගාමා කියන්නේ පෘතුගාලේ නාවික හෙන්රි. ක්‍රිස්ටෝපර් කොලම්බස්ට ෆර්ඩිනන්ඩ් මැගලන්ට ආධාර දෙන්නේ ස්පාඤ්ඤ ෆර්ඩිනන්ඩ් සහ ඉසබෙලා. හැබැයි 1492 කොලම්බස් ෆර්ඩිනන්ඩ් මැගලන් දේශ ගවේෂණය කර 1519 ෆර්ඩිනන්ඩ් මැගලන් ලෝකයේ වටා යාත්‍රා කිරීම කරන්නේ 1519. එතකොට වර්ෂ දිනවනේ 1492 වර්ෂයේ මුහුදු දේශ ගවේෂණ කටයුතු වල යෙදුනේ. එතකොට ක්‍රිස්තෝප කොලම්බස්. හරි. ඊළඟ බලන්න. යුරෝපීයන් අතුරින් ප්‍රථමයෙන්ම ආසියාවට පැමිණියේ පෘතුගීසීන්. මුලින්ම ආවේ පෘතුගීසීන්. පෘතුගීසීන් එළවල ලන්දේසීන් ආවා. ඊට පස්සේ ලන්දේසීන් ඉදින් ඉංග්‍රීසීන් සහ ප්‍රංශ ජාතික දෙගොල්ලම. ඉංග්‍රීසීන් සහ ප්‍රංශ ජාතිකයන් පැමිණීම සමග පෘතුගීසීන් සහ ලන්දේසීන් ආසියාවේ ප්‍රදේශයන් වුණා. අපි දැන් අන්තිමට කතා කරලා ඉන්නේ. අද අන්තිමට කතා කරේ කාරණා. උත්තරේ වෙන්නේ පෘතුගීසි. ලන්දේසී ආධාර ලන්දේසීන් ආසියාවට පැමිණීමට පටන් ගත්තේ 1595. දැන් හද අපි කතා කරන්නේ 1595. ඒ කියන්නේ පෘතුගීසීන් ඇවිල්ලා පෘතුගීසීන් එන්නේ 1498. ඒත් 1498 ඉඳලා වසර 100කට ආසන්න කාලේ 1595 තමයි ලන්දේසීන් ආසියාවට එන්නේ. එතකම්ම පෘතුගීසීන් තමන් ආසියාවට එන මාර්ගය දැනගන්න තිබ්බේ නෑ යුරෝපේ වෙන කිසිම ජාතියක. ඒ කියන්නේ ලන්දේසීන්ටවත් ප්‍රංශ ජාතිකයන්ටවත් ඉංග්‍රීසීන්ටවත් පෘතුගීසි තමන් ආසියාවට යන්නේන පාර දැනගන්න තිබෙන්නේ නැහැ. ඒක රහසක් වශයෙන් තියාගත්තේ. හැබැයි ඒ රහස කොහොම හරි ලන්දේසීන් හොයාගෙන ලන්දේසීන් ආසියාවට 1595. ප්‍රංශ වෙළඳ සමාගම් මුල් කාලේ ඉන්දියාවේ වෙළඳ ගබඩා පිහිටෝ ස්ථානයක් නොවන්නේ බොම්බාය. 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 මේ පොන්ඩිචෙරි කරිකාල් චන්දනගර කියන්නේ ප්‍රංශ වෙළඳ සමාගම් විසින් ඉන්දියාවේ ආරම්භ කරපු වෙළඳ ගබඩා. හරිද? පොන්ඩිචෙරි කරිකාල් චන්දනගර කියන්නේ ප්‍රංශ ජාතිකයෝ ඉන්දියාවේ ආරම්භ කළ වෙළඳ ගබඩා. බොම්බාය කියන්නේ ඉංග්‍රීසීන් ඉන්දියාවේ ආරම්භ කළ වෙළඳ ගබඩා. අපෙන් අහන්නේ ප්‍රංශ වෙළඳ සමාගම මුල් කාලේ ඉන්දියාවේ වෙළඳ ගබඩා පිහිටු ස්ථානයක් නොවන්නේ. නොවන්නේ බොම්බාය. බොම්බාය ඇවිල්ලා ඉංග්‍රීසීන් විසින් ඉන්දියාවේ ආරම්භ කළ වෙළඳ මධ්‍යස්ථානය. හය. ලන්දේසීන්ගේ පෙරදිග මූලස්ථානය අග්නිදිග ආසියාතික ප්‍රදේශයක් වන බතාවියේ පිහිටුවන ලදී. බතාවියේ පිහිටුවන ලදී. නේ. ලන්දේසීන්ගේ පෙරදිග මූලස්ථානය
අග්‍රික ආසියාතික ප්‍රදේශයක් වන බතාවියේ පිරුණා. දැන් දුවා පෘතුගීසීන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය ගෝව. ලන්දේසීන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය බතාවිය. ඒක ප්‍රංශ ජාතිකයන්ගේ නම් පොණ්ඩිතේරි. ප්‍රංශ ජාතිකයන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය පොණ්ඩිතේරි. ඉංග්‍රීසීන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය මදුරාසි. හරි, ආයි මං කියනවා පෘතුගීසීන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය පෝව. ලන්දේසීන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය බතාවි. ඉංග්‍රීසීන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය මදුරාසි. ප්‍රංශ ජාතිකයන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය පොණ්ඩිචේරි. කතා බලන්න. කොන්ස්තන්තිනෝපල් නගරය මුස්ලිම් බලයක් සහිත තුර්කියන්ට යටත් වූයේ ක්‍රිස්තු වර්ෂ 1453. ක්‍රිස්තු වර්ෂ 1453. කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කි ජාතිකයන්ට යටත් වෙන්නේ 1453. බලන්න පිලිපීනයේදී ස්වදේශිකයන් සමග ඇති වූ ගැටුමකින් මිය ගිය දේශ ගවේෂකයා කවුද පිලිපීනේ හොයාගන්නේ? මැගලන්. ඔව්, පිලිපීනේ හොයාගත්තේ මැගලන්නේ. මැගලන් ඇතුළු කණ්ඩායම අට්ලන්ටික් සාගරය ඔස්සේ ගමන් කරලා ලෝකයේ ගෝලාකාරයි කියලා හොයාගෙන යන ගමනේදී ඒගොල්ල පිලිපීනට ආවට පස්සේ පිලිපීන ස්වදේශිකයන් විසින් ඇති කර පාරදීමකින් මැගලන් මිය යනවා. අප්‍රිකාවේ දකුණු කෙළවරේ සුබපැත්මේ තුඩුව සොයා ගන්නා ලද්දේ බර්තෝලමියුඩයස්. 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 10. දේශ ගවේෂණයට බලපෑ ආසන්නම හේතුව වන්නේ කොන්ස්ටන්ටිනෝපල් නගරයේ තුර්කි වලට යටත් වීම. කොන්ස්ටන්ටිනෝපල් නගරය තුර්කිවරුන්ට යටත් වීම. කොන්ස්ටන්ටිනෝපල් නගරය තුර්කිවරුන්ට යටත් වීම. ළමයි ඕගොල්ලෝ මේක මම ගෲප් එකට දාලා තියන්නම්, බෝඩ් එකෙන් හරි බලා ගන්න පුළුවන්නේ. බලාගෙන උත්තර ටික හොයලා තියන්න. හරිනේ. ඒත් මම මේ මේ සතිය ඇතුළත කොහොම හරි ලබන සතිය වෙන්න කලින් මේකේ මේ අපි දැන් කරපු පාඩමේ අපරවෙනි පාඩමේ උම්බෙච්චන අභ්‍යාස කියන්නේ මේ ඩියුට් එකේ PDF එක මම වෙබ් එකට දාලා තියන්න. මම දාලා මැසේජ් එකක් දාන්න ගෲප් එකට. මේ මොකද කියලා දැම්ම කියලා. එතකොට ඒකේ ළම print out එකක් ගන්න මේ ආපුසරෙක් එක දාන්න ඕනේ නේ. print out එකක් අරගෙන ඒක කරලා තියන්න. හරි. එතකොට අපිට ඒක කරලා ලබනාදී මේක කරලා ඉවර වෙනකොට ඊළඟ සතිය වෙද්දී ඔයගොල්ලෝ හැමෝම ගාව පස්වෙනි පාඩමේ නිබන්ධනේ ලැබිලා තියෙන්නේ. හරි. එතකොට අපිට ඒක සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. ඔව්, දැන්ට සමහර අය ගාව තියෙන සමහර ගොඩක් අය ගාව නැතුව ඇති. මොකද තාම මේ මට ඊයේ හරි පෙරදාර තමයි කෝල් කරලා කිව්වේ ප්‍රින්ට් කරලා දාන්න හදන්නේ. අද 15යිනේ. මම අද 18යිනේ. සමහර අය ගාව ඇති. හරිනේ. දු ළමයි මේ ඕගොල්ලෝ මම දාන්නම් මේක PDF එක දාලා මැසේජ් එකක් දාන්න. දොරේ print out එකක් අරගෙන ඒක කරලා තියනද ලබනදි තක්කාලේක කතා කරලා. හරිද? ඊට පස්සේ දවසේ අපිට යන්න පුළුවන් අලුත් පාඩම පස්වෙනි පාඩම දේ කරාම අපිට අදාළ පාඩම් ටික ඉවරයි මේ අවුරුද්දට තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි අර ඕගොල්ලන්ට මොකද භූගෝලයේ හරි පුරවැසියානේ යන්නේ ප්‍රශ්න පොත දෙක සාකච්ඡා කරලා විභාගවල සූදානම්. මොකද සති 9ක් යද්දි ස්කෝල් විභාග ආයි තියෙනවා. ඒ කියන්නේ මාස දෙකමාරක් වගේ යද්දි විභාගෙ තියෙනවා. මම අදට නතර කරන දැන් මට අර පේපර් එකෙන් සාකච්ඡා කරගෙන යන්න තියෙනවා. ඔයගොල්ලෝ නිකන් බලන් ඉන්නගෙන තියෙනවා. හරිද? ඒක නිසා මම අද නතර කරනවා. ඕගොල්ලෝ මම PDF එක දාලා මැසේජ් එකක් දාන්න, print out එක අරගන්න. අරගෙන ඒක කරලා තියන්න.
පාඩම් අයිබුවන් සර්. කරමු හැම රාත්‍රියක් අයිබුවන්. අයිබුවන්. Thank you, sir. අයිබුවන්.